ඉතාමත්ම කනගාටුදායක සිද්ධියක් කියන දෙන්නේ මෙරටේ දහසක් දරුවන්ට අධ්‍යාපනයෙන් පෑදූ ආචාර්ය බන්දුල ගුණවර්ධන කැබිනට් රැස්වීමේ කැබිනට් ප්‍රකාශ කරලා කියනවා කැසිනෝ සූදුව විධිමත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය දුන්නා කියලා. මූ මේ දරුවන්ට උගන්වපු ආචාර්යා දැන් කියනවා රටේ මිනිස්සුන්ට කැසිනෝ විධිමත් කරන්න කියලා රෙදි අඳන්ද දන්නේ ඔය මාධ්‍යමේ අදහස් දක්වන්නේ. ඈ මුන් නිතරම කියන්නේ මොකද මං ආචාර්ය මං දාහත දරුවන්ට මෙහෙම බුද්ධිය පාදලා දිනනවා. බුද්ධිය ඒ දරුවන්ට කැසිනෝ ගහන්න දැන් බැවිලා රෙදි අඳගෙන කියන්නේ අපි කැසිනෝ විධිමත් කරා කියලා. ඒක නිසා තමයි යාළුවෝ පාර්ලිමේන්තුවට ගිහිල්ලා තමන්ගේ වෘත්තීය ගරුත්වයට හොන්න දුන්න වටලාගම කැසිනෝ වලට. ඒ නිසා ගමේ ගොඩේ මලකෙතර ගහන බූරුව ගහන එකටත් පොලිසිය පයින්න බෑ. බූරුව ගහන එකත් විධිමත් කරන්න ඕන. ඒ නමයින් කළා බූරුව කියන එක හොඳ මේසයක් දාලා ඒ වැඩේ කරන්න ඕන. මොකෝ කැසිනෝ ගහන ඩොලර වලින්ද බූරුව ගහන රුපියල් වලින්ද දෙකම රුපියල්. ඒ නිසා බූරුව ගහන එක විධිමත් කරන්න ඕන. බුරු කලිපත් කරන නිසා බන්දල ගුණන කියනවා ලැජ්ජයි ඔබේ ආචාර්යගම වහාම ගලවලා දාන්න ආචාර්යවරේ කරන ප්‍රකාශයක් නෙමේ මාත්‍රි ලැබිලා අද කැබිනට් ප්‍රකාශය හැටියට කරේ කියන එක මම තමයි මතක් කරනවා. ඒ නිසා අනිත් පැත්තෙන් ත්‍රිවිධ හමුදාවේ අප්පුහාමිලාට කියනවා බලට පුතේ අපි බස් රෝල්ට ඇදුවා බලට පුතේ අපි මල් මාලා දැම්මා. මම තමයි 2011 දරුස්මාන්ගේ වාර්තා යුදාපරා දානකොට මාතර ඉඳන් රණුරු ස්මාරක දින 6ක් පයින් ඇවිල්ලා බල වෙනුවෙන් පුතේ අපි කැප කරේ. එනිසා බල වෙනුවෙන් ඇස් ලේ ඉස් මස් මේ රටේ මිනිස්සු දීලා තියෙනවා. ඔබලා ජීවිත පරිත්‍යාග කළ තියෙනවා. ඒ නිසා මේ පරබල්ලගේ කීන් වලට බලා පුතේ මිනිස්සුන් කැටයන් දාන්න හදන්න එපා. එදා පාර්ලිමේන්තුව ගා කැටයන් දැම්මා. අපි සිවිල් ව්‍යාපාරේ ගියා හමුදා මූලස්ථානෙට ගිහිල්ලා කිව්වා නන්නාඳුන බසිය ලෙවන්න එපා. බල අම්මත් කරවලේ පවුලත් කරවලේ පුතත් කරවලේ කට්ටියම ඉන්නේ පොලිමේ බල කැටයන් දාන්න එපා කියලා. එනිසා අපිට දැන් ආයේ කියන්න වෙන මේ මහත්තුරුන්ට බල කකුල් දිස්සුවොත් බලගේ කකුල් කැඩෙන්නේ සබා දහම අනුව. ඒ නිසා මහින්දලට අපි කියනවා අපිට තාම නොගැහුවේ ගලවා ගැනීමේ හමුදාවයි ගිනිවෙන හමුදා විතරම තාම නොගැහුවේ. ඒ දෙකත් එවහල්ලා පුතේ අපිට ගහන්න. පොලිසිය ගැව්වා ත්‍රිවිධ හමුදා ගැව්වා දැනුත් මේ මොදේනකොට අන්න බස් සියදුලි කොට දමාගෙන ඇනලා හමුදාකාරේ. අන්න දමාගෙන ඇනලා. උඩින් ගහනෝ මේ මුහුදෙන් ගහනෝ හමුදාවෙන් ගහනෝ පොලිසියෙන් ගහනෝ නොගා තින්නේ ගලවා ගැනීමේ හමුදාවයි ඒ වගේම ගිනිවෙන හමුදාවයි. ඒ දෙකත් එවහල්ලා අපිට ගහන්න. අපි සූදානම් ගෙවෙන් කුටි ගන්න. එනිසා ඔය යුනිෆෝම් එක දාගෙන මහත්තුරුන්ට කියනවා බලා යුනිෆෝම් එක ගලවලා යන්න ඕන ගෙවල් වල. යන්න ඕන ගෙවල් වල. එනිසා ඒ යනකොට අතුරු ආන්ත්‍රා සිදු වෙන්න පුළුවන් බලාට. සබදාමත් එක්ක. ඒකම ඒ පහර කාපු ඒ තරුණයා පැමිණිලා ඉල්ලාස් කරගත්තේ ඇයි? විදුලි මණ්ඩලයේ පර්ඩි ලැන්ඩුල වෙච්ච එකේ අනිත්‍යක දේ දරුවට උනේ. එතකොට ඒ වීඩියෝ ගත කර කියන බලපෑම් කරන්නේ කවුද? හමුදා මාධ්‍ය ප්‍රකාශක ඌ අත්නට කාලාවිල්ලා කියනවා මේකේ පරුස වචනෙන් බැන්න හින්දාලු පපුවට යන්නේ. අපි ආන හමුදාවේ තියෙන නීති රීති වල පරුස වචනෙන් බැන්න පස්සේ පපුවට කකුලෙන් අයින කොහෙත් තියන්නේ කියලා. ඒ නිසා අත්නට කාපු හමුදා ප්‍රකාශකට කියනවා පයින් ගහපු එක වැරදි කියලා හම්පුතේ. පයින් ගහපු එක පරුස වචනෙන් බැන්න නම් හමුදාවෙන් පයින් ගහනද විනයක් හදලා තියෙන්නේ. ඒ නිසා සරත් පොන්සේගා මැත්තමාර සිදු වෙනවා එළිය ඉඳගෙන හැමුණොත් මේක මේ හමුදා පාලනය කරන්න. මොකද සවේන්ද සිල්ලා ගරුත්වය ආරක්ෂා කරන් ගියා. පොලිසිය දැන් ගරුත්වය යන්ත ආරක්ෂා කරගන්නකොට මෙන්න හමුදාවේ ඉන්න කඩිකුලප්පු හැදුණු මන්දකයිප්පු නිලධාරින් එනවා අපිට කකුල් උස්සන්න. හැබැයි පුතේ බලය කකුල් ටික සබාදාමෙන් කැඩෙනවා අනිවාර්යෙන් කැඩෙනවා කියලා මම අත්ත මතක් කරනවා. ඒකම මතක් කරන මේ වෙලකොට මිනිසුන් අම්මේ ගියාගෙන මෙරුව ඉන්නේ. මිනිසුන් කන්න නැහැ. මිනිසුන් එලෝල්ටියක් කන්න විදියක් නැහැ. සියලු දෙනා කලුකට මාපිය යටවල තියන්නේ. ඒ නිසා ඒ කෙසේ වෙතත් 9 වෙනිදා අපේ හෝටල් පද්ධතිය වහලා මේ අරගලයේ ශක්තිමත් කරන්න අප සහාය දෙනවා. අරගලය කියන්නේ ගෝඨ රනිල් පන්නන අරගලයට අපි සහයෝගය ලබා දෙනවා. එහෙම නැතුව දේශපාලන ප්‍රතිරූප පාර්ලිමේන්තුවට කරන අරගවලට අපි සහාය දෙන්නේ ගෝඨ රනිල් පන්නන අරගලයට කියන එක මෙයා තමයි මතක් කරනවා. බොහොම ස්තුතියි ගෞරවනීය මාධ්‍යට. ඒ වගේම මේ සම්බන්ධු සියලු සිවිල් සංවිධානට බොහොමත්ම ස්තුතියි. මේ ජන හමුසා මේ පදික වේදිකාවේ ආමන්ත්‍රණය සංවිධානය කිරීම සම්බන්ධව රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.